upgrade to the new Dettol body wash. මන්නරම සුලං විදුලි බලාගාර ව්‍යාපෘතියේ ටෙන්ඩර් කැඳවීමකින් තොරව ඉන්දියානු අදානි සමාගමට ලබා දෙන ලෙසට ජනපති තමන්ට ප්‍රකාශ කළ බවට පසුගිය දසවැනිදා කෝප් කමිටුව හමුවේ ලංකා විදුලි බල මණ්ඩලයේ සභාපති MMC ෆර්ඩිනෑන්ඩ් මහතා ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදු කරනු ලැබුවා. ජනාධිපතිතුමා මාව සාකච්ඡාවකින් පස්සේ ගෙන්නලා මං හිතන් ගිය නොවැම්බර් 24 වෙනිදා වගේ කිව්වා මේ අදානි සමාගමට දෙන්න මේක ඉන්දියා අගමැති මෝඩි කියනවා මට බල කරනවා මේක දෙන්නේ කියලා කියනවා කියලා. පස්සේ මම ඒ වෙලාවේ කිව්වා මේක මේ මටවත් විදුලි බල මණ්ඩලයටයි ඉතිපස් යන්නේ නැහැ මේක ආයෝජන මණ්ඩලයටයි ඉතිපස්නයක් කියලා. නෑ නෑ ඔයා මේක මම ඒ හින්දම ලියුබල් දීලා දැම්මා මට මෙන්න මෙහෙම ජනාධිපතිතුමා නියෝගයක් දෙනවා කියලා. මම මුදල් අපතේ ලේකම් කිව්වා මේක ඔහෙන් කරගන්නේ මේ විදුලි බල මණ්ඩලට දාලා පස්සේ ලෙවි කියලා. අනතුරුව පසුගිය 11 වන දින ලිපියක් මගින් MMC ෆර්ඩිනෑන්ඩ් මහතා කෝප් කමිටුව වෙත දන්වා සිටියේ කෝප් කමිටුව හමුවේ තමා කළ ප්‍රකාශය ඉවත් කරගන්නා බවයි. ඒ අනුව ලංකා විදුලි බල මණ්ඩලයේ හිටපු සභාපතිවරයා විසින් කෝප් කමිටුව වෙත එබු ලිපිය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා MMC ෆර්ඩිනෑන්ඩ් මහතා ඊයේ උදෑසන කෝප් කමිටුව හමුවට කැඳවනු ලැබුවා. එහිදී පසුගිය දසවැනි දින පැවති කෝප් කමිටුවේදී එවකට විදුලි බල මණ්ඩලයේ සභාපති වශයෙන් ෆර්ඩිනෑන්ඩ් මහතා විසින් සිදු කරන ලද ප්‍රකාශයෙහි වචන කිහිපයක් ඉවත් කර ගැනීමට ඔහු විසින් කෝප් කමිටුවෙන් සිදු කරන ලද ඉල්ලීම දීර්ඝ සාකච්ඡාවකින් පසු අනුමත කිරීමට කමිටුව විසින් මෙහිදී තීරණය කෙරුණා. ඒ අනුව ඉන්දියා අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අදානි සමාගමට අදාළ ව්‍යාපෘතිය ලබා දෙන ලෙස බල කරන බවට එදින පැවසුවද ඊයේ කෝප් කමිටුවේදී ඉන්දියා අගමැති බල කරන බව කිව්වා යන වචන කිහිපය ඉවත් කරගෙන තිබෙනවා. ඒ අනුව මන්නාරම සහ පුනරින්හි ක්‍රියාත්මක කළ යුතුයයි සඳහන් අදානි ග්‍රීන් එනර්ජි ලිමිටඩ් ව්‍යාපෘතිය රජයන් දෙක අතර ව්‍යාපෘතියක් ලෙස පිළිගැනීමට එවකමැතිතුමාගේ මාර්ගෝපදේශකත්වයක් තිබුණේද යන්න සම්බන්ධව කමිටුව විසින් හිටපු සභාපතිවරයාගෙන් විමසා සිටියා. එයට පිළිතුරු වශයෙන් ෆර්ඩිනෑන්ඩ් මහතා ප්‍රකාශ කළේ රජයේ ඉහළ දේශපාලන අධිකාරිය ලබා දෙන මාර්ගෝපදේශ නිලධාරීන් ලෙස විධානයක් ආකාරයෙන් පිළිගන්නා බවයි. එමෙන්ම එය රාජ්‍යයන් දෙකක් අතර එකඟතාවය මත වූ ව්‍යාපෘතියක් ලෙස තමන් අවබෝධ කරගත් බවද කෝප් කමිටුව හමුවේ ප්‍රකාශ කර සිටියා. කෙසේ වෙතත් ෆර්ඩිනෑන්ඩ් මහතා එහිදී සඳහන් කළේ රාජ්‍යයන් දෙකක් අතර පවත්නා ව්‍යාපෘතියක් යන්න තීරණය කරනු ලබන්නේ කැබිනට් තීරණයක් අනුව බවත් මෙහි සඳහන් ව්‍යාපෘතිය සඳහා තවම එවැනි තීරණයක් ලැබී නොමැති බවයි. මෙම කෝප් කමිටුවේ දර්ශන එළඹෙන 27 වෙනිදා මාධ්‍ය වෙත නිකුත් කරන බවද කෝප් සභාපති මහාචාර්ය චරිත හිරත් මහතා දන්වා තිබෙනවා.